දැන් මිල සූත්‍රයක් තියෙනවනේ. ධම්මනාසලෙන් ඔක මහ ලොකු දෙයක් කියලා සූත්‍රය. මම අහන පුළුවන් නම් ඔය විශේෂ බාරව ඉන්නාට පුළුවන් නම් කියන්නයි කියලා. තෙල් මිල නියම කරන ප්‍රධාන සාධක හතරක් තියෙනවා. ඒ හතර මොකද්ද කියලා හිතා. අහගෙන හරි කියාගන්න දැනගන්නයි කියලා. මෙහෙම ඇහුවොත් නම් කියන්න බැරි බව මම දන්නේ. එකක් තමයි සිංගප්පූරු ෆ්ලැට්ස් රේට් එක. සිංගප්පූරු වලින් තෙල් ගන්න ඕනේ. ඩුබායි වලින් ගන්න ඩුබායි ෆ්ලැට්ස් රේට් එක. ඒක තමයි ජාත්‍යන්තර වශයෙන් මිල උච්චාවචනය වෙන මිල තෙල් බැරල් එක මිල. ඊට පස්සේ ඒකට එකතු වෙනවා අධිභාරයක් අපි ආනයනය කරනකොට ප්‍රීමියම් එකක්. අධිභාරයක් ඒකට 1.52 කන්න කාල සීමාව 90. ඊට පස්සේ අපි ගන්න අත්පිට මුදලට නෙමෙයි අපි ගන්න බැංකු ණයකින්. බැංකුව තමයි අපි වෙනුවෙන් ගෙවන්නේ. බැංකුවට අපි ගෙවන්නේ මාස 3න් 6න් අවුරුද්දෙන්. ඒතර බැංකුව අපෙන් පොලිය ගන්නවා. පොලිය තව සාධකයක් 4යි 3යි. අවසාන එක තමයි අවසාන එක කියන්නේ ඊළඟ සාධකය තමයි මේ එක්ස්චේන්ජ් රේට් එක. විනිමය අනුපාතය. විනිමය අනුපාතය මෙහෙම හැමදෙස්සම යනකොට අර සාධක සියල්ල නියතයක් වුණත් තෙල් මිල වැඩි උනේ නැති වුණා. හරි ප්‍රීමියම් එක වැඩි නොවුණා. එහෙ බැංකුවල ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි නොවුණා. මෙතන විනිමය අනුපාතික වැඩි වෙනකොට ඒ සාධකෙම ඇති වෙනවා මේක වැඩි වෙන්න. මතක තියාන්න මහින්ද රාජපක්ෂ කාලේ තෙල් බැරල් එක ඩොලර් 120න් එහාට ගියා. බැරල් තාමත් 77යි. තාමත් 77යි. හැබැයි මාධ්‍යට ඇවිල්ලා ලැජ්ජ නැතුව කියනවා ඒ කාලේ තරම් දැන් තෙල් වැඩි. ගණන් හදන්න දන්නේ නැහැ. ඔය කී දෙනෙක් ගණන් ෆේල්ද? ඔය කී දෙනෙක් ගණන් ෆේල්ද? පුළුවන් නම් සාමාන්‍ය පෙළ සාහිත්‍යය පෙන්වන්නයි කියන ගණන් පාස්ද කියලා කී දෙනෙකුට ඔය කතා කරන්නේ? ඉතින් කනගාටුයි. අද මේ රටේ පාලනය කරන්නේ පාලනයට හවුල් වෙලා ඉන්නේ මේ වගේ බැරි ප්‍රශ්න තිබෙන පිරිසක්. ඒ නිසා මේකේ සම්පූර්ණ මේ මුල්‍ය කළමනාකරණය මේ පිළිබඳව අගමැති ප්‍රමුඛ ආණ්ඩුව මේක බාර ගන්න ඕනේ. ඉතින් මම මේ කරුණු තුනක් ප්‍රධාන වශයෙන් හඳුන්වලා දුන්නා. විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ කරුණාකරලා හෙළිදරව් කරන්න මේ කවුද කියලා. මේ කවුද කියලා.